අද පැමිණ සිටින අපේ එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂක කණ්ඩායමෙන්ද අවසරයි. ඇත්තෙන්ම ඉතාමත් සතුටුයි අද මොණරාගල දිස්ත්‍රික්කයට පැමිණලා ඔබ සියලු දෙනාටම වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම පිළිබඳ. විශේෂයෙන්ම අපි බැලුවේ මේ මැතිවන්නේත් එක්කම අපේ අපේක්ෂක කණ්ඩායම දිස්ත්‍රික්ක මට්ටමින් ගිහිල්ලා කතා කරලා දැන් වර්තමාන දේශපාලන වැඩ කටයුතු ගැන දැනුවත් කරන්න අවශ්‍යයි කියන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මං හිතන්නේ බොහෝ දුරට අපේ මැතිවන්නේ කල් ගිහිල්ලා තියෙනවා. මේ යන විදිහට නම් මං හිතන්නේ මාවතු නවවෙනිදා අනිවාර්යම අපිට මැතිවන්නේ තියන්න පුළුවන් වෙයි. ඒක මං හිතන්නේ අපේ කොමසාරිස්තුමා ඊයේ උසාවියට දැනුවත් කළා තියෙනවා. මොනවා වුණත් මේක නවවෙනිදා තියනවලත් නැතත් කවදා හරි අපි මේ මැතිවන්නේට මුහුණ දෙන්නට ඕනේ. දැන් මේ මැතිවන්නේට මුහුණ දෙන්න නම් මං හිතන්නේ මේ දිස්ත්‍රික්කෙන් ඉතාමත් හොඳ ශක්තිමත් දක්ෂ කණ්ඩායමක් තමයි මේ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අදින්දන් තමුන්නාසලා සියලු දෙනාම ඡන්දයක් එනකන් ඉන්න එපා. දැන් මේ ඉඳන්ම වැඩ කටයුතු පටන් ගන්න මේ. මොකද අද විපක්ෂය තමයි මේ දවස් ටිකේම ගොඩක්ම දඟලන්නේ. ඒකෙන් ඉතින් අපිට කියන්න පුළුවන් මොකද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක්. ඉතාමත් අමාරු කාලයක තමයි අපි මෙවැනි මැතිවන්නේකටත් මුහුණ දෙන්නේ ඉදිරිපත් වෙලා. මිනිසුන් ඇත්තෙන්ම හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අද කෘෂිකර්මය ගත්තත් ගොවීන් ඉතාමත් අමාරුවෙන් තමන්ගේ වැඩ කටයුතු කරනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ දෙමාපියන් දන්නවා ළමයින්ව ඉස්කෝලේට ගෙනහිලා ළමයින්ට සපත්තු කුට්ටමක් ගන්න ඇත්තෙන්ම තමන්ගේ අතේ සතේ නැති තත්ත්වයක්. තුන් වේල කන්න අමාරු තත්ත්වයක් තියෙනවා සමහර තැන්වල මේ රටේ. මේ වගේ ඉතාමත් අමාරු කාලයක තමයි මෙතුන්නේ අපි මේ මැතිවන්නේට මුහුණ දෙන්නේ. නමුත් මේ අමාරු තත්ත්වය මේ ආර්ථික අර්බුදය ඇති කරුවේ අපේ නායකතුමා නෙවෙයි. අද විපක්ෂයෙන් චෝදනා එල්ල කෙරුවට විපක්ෂයෙන් කුතුමාට බැන්නට මේ රටේ ආර්ථික ප්‍රශ්නය ඇති කෙරුවේ හිටපු ජනාධිපතිතුමා. දැන් තමුන්නාසලට මතකයි මේ රටේ ඉස්සල්ලාම අර්බුද ඇති කෙරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා ජනාධිපති වුණේ මේ මුල් දවස් ටිකේම එතුමා කෙරුවේම ඒ බදු අඩු කෙරුවා. බදු අඩු කරනකොට රටට අවශ්‍ය ආදායම අඩු වෙනවා. ඒ අඩු වීමත් එක්ක භාණ්ඩාගාරයට එන්න ඕනේ මුදල් ටික ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගත්තා. එයින් පස්සේ කොරෝනායි ඔක්කොම එනකොට ඇත්තෙන්ම තියෙන මුදල් ටිකත් වියදම් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් එතුමා කිව්වා අපි ආපහු පොහොර ගන්නට අවශ්‍ය නැහැ කියලා. ඒ පොහොර ප්‍රශ්නේ ඇති කළාත් ඊට පස්සේ අන්තිමට අපේ ගොවියන්ට තමයි විශාලම එතන විශාල ලොකු ප්‍රශ්නයකට අපේ ගොවියන්ට මුහුණ දෙන්නට වුණා. ෆර්ටිලයිසර් නැති නිසා ඇත්තෙම තමන්ගේ ගොවිතැන් ටික කරන්නටත් ඒගොල්ලන්ට අවස්ථාවක් තිබෙන්නේ නැහැ අවශ්‍ය. ඉතින් ටිකෙන් ටික මෙවැනි තත්ත්වයක් ඇති වෙනකොට ලයිට් කපන්න පටන් ගත්තා. විදුලිය කපන්න පටන් ගත්තා. විදුලිය කැපිලා තියෙන අවස්ථාවේදී තමයි එක් එක් තැන්වල ජනතාව පහරට බහින්න වටන. ඒකෙන් තමයි අරගලයක් ඇති වෙන්නට පටන් ගත්තා. ඒ අරගලයක් ඇති වෙලා විශාල ජනසංඛ්‍යාවක් පාරට බැහැලා උද්ඝෝෂණය කරනකොට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිතුවේ මේක හරියන්නේ නැහැ. දැන් අපේ ආණ්ඩුව වෙනස් කරන්නට වෙනවා. අගමැතිතුමාට මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිව්වා ඔබතුමා අස් වෙලා යන්න. මං අලුත් අගමැතිවරයෙක් අරගෙන අලුත් ආණ්ඩුවක් හදලා මේ රට කොහොම හරි ගොඩ ගන්නම්. ඒ අවස්ථාවේදී විපක්ෂ නායකතුමාට එතුමා ආරාධනා කරුවාම මේ අගමැති ධූරය බාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා බය වෙලා ඇත්තෙම ගත්තේ නැහැ. වෙනත් කවුරුත් ඉදිරිපත් උනේත් නැහැ. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදේශක කණ්ඩායම ගිහිල්ලා කිව්වේ මැතිතුමනි ඔබතුමා මේ රටේ ආර්ථිකය හදන්න නම් එකම එකන පුද්ගලයා ඉන්නේ ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා කිව්වා ඔබතුමා ඇවිල්ලා අගමැති ධූරය බාර ගන්න කියලා. ඒ අවස්ථාවේදී අරගලය මං හිතන්නේ විශාල මං හිතන්නේ ලක්ෂ ගාණක් පාරට බැහැලා මේ ගෙවල් පුච්චන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා බය වුණේ නැහැ. එතුමාට උනේ මේ රට ආර්ථිකය හදලා මේ රටේ ජනතාවට සේවය කරන්න. එතුමා ඒ අවස්ථාවේදී බය වෙන්නේ නැතුව නිර්භීතව එතුමා ඒක බාරගත්තා. අගමැති ධූරය බාරගත්තා. අගමැති ධූරය බාර ගන්නකොටම විපක්ෂයේ කට්ටිය කිව්වේ මොකද්ද? අන්න රාජපක්ෂලට එක ඩීල් එකක් දැම්මයි. ඒත් එතුමාට ඩීල් දාන්න නෙමෙයි. එතුමා රට ගැන හිතලා තමයි එතුමා ඒ තීන්දුව ගත්තේ. එතුමා ඇවිල්ලා අගමැතිවරයා හැටියට වැඩ ටික පටන් ගන්නකොට මිතුරුනි තමුන්නාන්සලා දන්නවා පොහොර ප්‍රශ්නයක් මේ රටේ තිබ්බා. ගෑස් ප්‍රශ්නයක් මේ රටේ තිබ්බා. ඉන්ධන ප්‍රශ්නයකුත් මේ රටේ තිබ්බා. ඒ වගේම විදුලිය කප්පාදු කරලා තිබ්බා. පෝලිං ගණන් තිබ්බ හැමතැනම. ඒ පෝලිං වල සමහර දවස්වල අහිංසක මිනිස්සුන් ජීවිතක්ෂයට පත් වුණා. ඒ පෝලිං තියෙද්දි එතුමා අගමැති ධූරය බාරගෙන ඇත්තෙම මිතුරුනි තමුන්නාන්සලා දන්නවා මේ රටේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. අගමැතිවරයාට නෙවෙයි. ඒත් එතුමා අගමැතිවරයා හැටියට ටිකෙන් ටික මං හිතන්නේ මාස දෙකක් යනකොට ඔන්න ඉන්ධන පෝලිං ටික නැවතුණා. අනිත් පැත්තෙන් ගෑස් පෝලිං ටිකත් නැවතුණා. ගොවීන්ට අවශ්‍ය විදිහට පෝර ටිකත් ලබා දුන්නා. මේ මාස දෙකක් තුල එතුමා අගමැතිවරයා හැටියට. ඒත් එතුමාගේ ගිල්ල අන්තිමට නිවස පුච්චලා දැම්මා. එතුමා ජීවත් වෙලා හිටපු ගෙදර පුච්චලා දාලා අන්තිමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉතුරුනේ කමිස තුනයි කලිසම් දෙකයි. හැම එකක්ම පුච්චලා දැම්මා. සමතලා කළා දැම්මා. ඒ අවස්ථාවේදී ඒගොල්ලන් හිතුවේ ඒකට බය වෙලවත් රනිල් වික්‍රමසිංහ ගෙදරයයි කියලා. හැබැයි එතුමාට යන්න ගෙදරක් තිබෙත් නැහැ. බය වුණෙත් නැහැ. ඒත් එඩිතරව එතුමා ඒත් ඉදිරියට ආව රට වෙනුවෙන්.
ඒනිසා තමයි ඇත්තෙන්ම අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනාධිපති ධූරය බාර දීලා එතුමා මේ රට පණිද්දි වෙන කවුරුත් හිටියේ නෑ මේ රට බාර ගන්න සිවුලු දෙනාම අතිස්සුවේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තමයි මේ රටේ නායකයා හැටියට දැන් මේ රටේ ආර්ථිකය හදන්න වෙලා තියෙන්නේ. ඒ ගත්ත වැරදි තීන්දුව ආර්ථික තීන්දුව නිසා රට මේ බංකොලොත් වෙලා තියෙන අවස්ථාවේදී විශාල ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවේදී එතුමා නිර්භීතව රටේ නායකත්වය අරගත්තා. එතුමාට කරන්න වෙලා තියෙන්නේ ඇත්තෙන්ම මිතුරුනි තමුන්නාන්සලා දන්නෝ රට බංකොලොත් වෙලා තියෙනකොට රටේට බලර අවශ්‍ය වෙලා තියෙනකොට අපිට එක තැනකටයි යන්න වෙලා තියෙන්නේ. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපිට එහෙන් ගිවිසුමක් දාලා ඒගොල්ලන්ගෙන් ඒ අවශ්‍ය ණය ටික ගන්නට වෙලා තියෙනවා මේ රටේ ආපෝ ආර්ථිකය හදා ගන්න. නමුත් ඒගොල්ලන් නිකන් ණය දෙන්නේ නැහැ. ඒගොල්ලන් ඒ නිකන් ණය දෙන්නේ නැහැ. ඒගොල්ලන් යම් කිසි කොන්දේසි මාලාවක් දෙනවා රටකට. තමුන්නාසලා මේ කොන්දේසි අනුව වැඩ කෙරුවොත් එහෙනම් අපි ඒ ණය ටික බාර දෙන්නයි. හරි මූල්‍ය කළමනාකරණයක් තියෙන්නට ඕනේ රටේ. ඒ මූල්‍ය කළමනාකරණයක් තිබ්බොත් විතරයි අපි ඇවිල්ලා මුදල් ටික දෙන්නේ. දැන් ඒ අනුව ඒ කොන්දේසි අනුව අපිට බදු වැඩි කරන්න වෙලා තියෙනවා. විදුලි බිල වැඩි කරලා දෙන්න තියෙනවා. ඒ වගේම මේ තියෙන ඉතාමත් ජනතාවට වැදෙන අමාරු තීන්දුව තියෙන ගන්න වෙලා තියෙනවා මේ කොන්දේසි නිසා. නමුත් අපේ නායකතුමාට අනිවාර්යයෙන්ම ඒ කොන්දේසි අනුව වැඩ කරන්නට වෙනවා. ඒ කොන්දේසි අනුව වැඩ කෙරුවොත් විතරයි ඇත්තෙන්ම අපිට ඉතාමත් කෙටි කාලයකින් ඒ මුදල් ටික රටට ගන්න පුළුවන් වෙන්නේ. ඒ කොන්දේසි ටික දැන් ක්‍රියාත්මක කරගෙන එනකොට තමයි මිත්තුන්නේ රටේ ජනතාවටත් දැනෙන්නේ. ඒක තමයි අපේ රචල ජාගොඩ මැතිතුමා කිව්වේ තුවාලයක් තියෙනකොට තුවාලයට බෙහෙත් දානකොට තමයි වේදනාව වැඩි වෙන්නේ. දැන් එවැනි කාලයක තමයි අපි ඉන්නේ. හැබැයි මේ නිකම්ම නිකම් තුවාලයක් නෙවෙයි මේ බංකොලොත් වෙලා තියෙන රටක් නෙවෙයි. ඒ කියන්නේ කුණු වෙච්ච තුවාලයක් තියෙනවා. හැබැයි කුණු වෙච්ච තුවාලයට බෙහෙත් දානකොට තමයි අර විස බීජ ටිකයි පණුව ටික දඟලන්නේ. ඒක තමයි විපක්ෂය දැන් ගොඩක්ම දඟලන්න පටන් අරන්. මොකද දැන් රටේ නායකයා අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරියට ඒ වැඩ කටයුතු කරගෙන එනකොට වැඩියෙන්ම කය ගහන්න පටන් අරන් තියෙන්නේ විපක්ෂ. නමුත් එදා මේ රටට නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවේදී ඔය දඟලන කට්ටිය කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. බය වෙලා නිකන් ගෙදරට වෙලා හිටියා. දැන් තමයි ඇත්තෙන්ම මේ ගත්තේ තීන්දුව తీරන අනුව මෙව ඇත්තෙන්ම ඡන්ද දිනන තීන්දුව తీරන නෙවෙයි. බදු වැඩි කරන්න වෙලා තියෙනවා. විදුලි බිල වැඩි කරන්න වෙලා තියෙනවා. එක එක මේ ජනතාවට දැනෙන නමුත් හරි කළමනාකරණයක් ගේන්නට නම් මේ තීන්දුව తీරන ගන්න වෙනවා. ඒකයි අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මේක මං ජනප්‍රිය වෙන්නට ගන්න තීන්දුව తీරන නෙවෙයි රට වෙනුවෙන් මං හරියටම තීන්දුව తీරන ගන්න වෙනවා කියලා මේ අවස්ථාවේ. ඒක තමයි නායකත්වෙ මිතුරු. මොන කවුරු කෑ ගැහුවත් රට වෙනුවෙන් හරියට තීන්දුව తీරන ගන්න පුළුවන් එක්කෙනා තමයි හරි නායකයා. එතුමා ඒ තීන්දුව తీරන ගන්න ඇත්තෙම ඊළඟ ඡන්දේ දිනා ගන්න නෙවෙයි. මේ රටේ ජනතාව ජීවත් කරගන්න. ඒ ජීවත් කරන්න අනාගතයක් හදන්න නම් මේ රටේ දූ දරුවන්ට ඒ අමාරු තීන්දුව తీරන ගන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි එතුමා බයක් නැතුව ඒ තීන්දුව తీරන ගන්න. නමුත් මිතුරුනි තමුන්නාසට කියන්නට ඕනේ පැහැදිලිව මේ අමාරු කාලේ තව අවුරුදු ගානක් තිස්සේ තමුන්නාන්සලට විඳින්නට අවශ්‍ය වෙනවා. ලබන මාස වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අනිවාර්යයෙන්ම ගිවිසුම අස්සම් කරනවා අපේ ජනාධිපති. ලබන මාස වෙනකොට මේ මුදල් ටික එන්න පටන් ගත්තාම තවත් ජාත්‍යන්තර රටවල් ගණනාවක් ජපානය, චීනය, ඉන්දියාව මේ සියලුම රටවල් ටික උදව් කරන්න ආධාර කරන්න ඉදිරිපත් වෙනවා. ඒගොල්ලන් බලාගෙන ඉන්නේ ගිවිසුම අස්සම් කරනක. ඒ ආධාර ටිකත් ලංකාවට ආවම පිටරුන්නේ මේ රටේ ආර්ථිකය එක්තැනකට හරියට ස්ථාවර භාවයකට ගේනවා. එයින් පස්සේ ආපු රටේ ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දෙන්නට අපිට හැකියාවක්. දැම්මින් දැම්ම උද්දමනය දැන් ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා මිට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අගමැතිවරයා හැටියට ඒ අගමැති ධූරය බාර ගන්නකොට මේ රටේ මං හිතන්නේ ලෝකෙම වැඩිම උද්දමනයෙන් පෙළෙන රටවල් ඇතුලෙන් ලංකාවේ තිබ්බේ තුනට. අපිට ඉස්සරහින් තිබ්බේ සිම්බාබ්වේ රට. දැන් මාස ගාණක් ගිහිලා තියෙනවා. මං හිතන්නේ මාස 6ක් තුල උද්දමනය දැන් අඩු වෙලා දැන් අපි 13ට ඇවිල්ලා. ඉතින් ටිකෙන් ටික බඩු මිල අපි අඩු කරගෙන යනවා මිත්‍රනි. එතුමා ගන්න ඒ තීන්දුව නිසා. තීන්දුව తీරණ නිසා. එතුමාට අවශ්‍ය නැහැ ඇත්තෙන්ම මේ රටේ ජනතාවට බරක් දාන්න. නමුත් එතුමාට මේ අවස්ථාවේදී ඒ තීන්දුව తీරණ ගන්න වෙලා තියෙනවා. මේ වැඩි කල් යන්නේ. මේ අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝබර් දෙසැම්බර් වෙනකොට මිතුරුනි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට මීට වඩා සහන අපිට දෙන්න පුළුවන් කියලා මම විශ්වාසයෙන් තමුන්නාසලට කියනවා. අපිට විදුලි බිලත් අඩු කරන්න පුළුවන් වෙයි කියලා මම තමුන්නාසලට විශ්වාසයෙන් කියනවා. මොකද එතුමා ගන්න තීන්දුව හරි. ඒ තීන්දුව හරි. තීරණ හරි. ඒ නිසා තමුන්නාසල බය වෙන්න එපා. අද තමුන්නාසලට ඕනේ තරම් ගමට ගිහිල්ලා කියන්න පුළුවන් කරුණු කාරණා අද අපේ කතිකයන්ගෙන් ඔබතුමාලට ඔබතුමියලට ලැබිලා තියෙනවා. අපේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඇත්තෙන්ම නිකම්ම නිකම් පක්ෂයක් නෙවෙයි තමුන්නාන්සලා දන්නවා. අපේ පුද්ගලයේ කරහා මේ හදපු පක්ෂයක් නෙවෙයි මේක. දැන් සජබේ ගත්තොත් සජබේ හදලා තියෙන්නේ ඇත්තෙන්ම ප්‍රතිපත්තියක් කියලා නෑ. දේශපාලන ප්‍රතිපත්තියක් කියලා නෑ. ආර්ථික ප්‍රතිපත්තියක් කියලා නෑ. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා හරහා තමයි සජබේ කියන පක්ෂය හැදිලා තියෙන්නේ. අපේ එක්සත් ජාතික පක්ෂය හැදිලා තියෙන්නේ පුද්ගලයේ කරහා නෙවෙයි.
එක්සත් ජාතික පක්ෂය හැදිලා තියෙන එදා මහාමාන්‍ය DSA නායක මැතිතුමා අදුපු ප්‍රතිපත්ති අනුව තමයි අපි එක්සත් ජාතික පක්ෂය අදත් ඒ ප්‍රතිපත්ති වලට ගරු කරන නිසා තමයි මේ පක්ෂය තාමත් තියෙන්නේ අපිටත් මේ පාර්ලිමේන්තුවේ අසුනක් ගන්නට කෑදරකමක් තිබ්බනම් මටත් යන්න තිබ්බා සජිත් ප්‍රේමදාස මැතිතුමත් කිසි ප්‍රශ්නයක් නැතුව පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න තිබ්බා නමුත් අපි පක්ෂය පාවා දෙන්නේ නැහැ අපේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ කොහොමද මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් මේ රටේ දරුවන්ට අනාගතයක් හදන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතිය. ඒ නිසා මම හිතනවා තමුන්නාන්සලා අපිට විශාල ශක්තියක් ඉතාමත් හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා මෙතන. තමුන්නාන්සලා ගිහිල්ලා තමුන්නාන්සලාගේ කොට්ටාෂේ තමුන්නාන්සලාගේ දේශපාලන වැඩ කටයුතු ආරම්භ කරන්න. තමුන්නාන්සලාගේ කොට්ටාෂෙන් හොඳ 100ක කණ්ඩායමක් හදාගන්න. ඒ 100ක කණ්ඩායමත් සමග දේශපාලන වැඩ කටයුතු කරගෙන යන්න. අද රටේ ජනතාව බලන් ඉන්නේ මේ රටට හරි නායකත්වයක් අවශ්‍යයි. මොකද දැනට ආණ්ඩුවට බණින කට්ටියට විතරයි දැන් ජනතාව නිකන් පොඩ්ඩක් ආකර්ෂණය වෙලා යන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණටත් යම්කිසි රැල්ලක් හැදිලා තියෙනවා. නමුත් රැල්ල කියන්නේ තමුන්නාසලා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් රැල්ලක් හැදුනා. වියත්මග එහෙම දාලා ඔක්කොම රැල්ලක් හැදලා අන්තිමට මොකක්ද උනේ? රැල්ල අරගලයක් බවට පත්. රටේ බංකොලොත් බවට පත්. ඉතින් මේ රැලි ගැන ඇත්තෙන්ම රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න මේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ හරි තීන්දු తీරන ගන්න රටේ ආර්ථිකය හදන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් කොන්දක් තියෙන නායකයෙක්ව තමයි අපිට අවශ්‍යලා තියෙන්නේ. ඒ කොන්ද තියෙන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එහෙනම් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යන්නට ඕනේ. තමුන්නාන්සේලාගේ මේ ප්‍රදේශය දියුණු කරන්නට නම් ගොවිතැන දියුණු කරන්නට නම් අනිවාර්යයෙන්ම එතුමාගේ ඒ දූරදර්ශී නුවණ මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් හැටියට එතුමාට ඒ සහයෝගය ලබා දෙන්නට අපි අපකප වෙලා ඉන්නවා. ඉතින් මං හිතනවා තමුන්නාසලාගේ දිස්ත්‍රික්කයටත් ඉතාමත් හොඳ ආසන සංවිධායක කණ්ඩායමක් ඉන්නවා. මොන මොන අභියෝග තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් මූල්‍ය ප්‍රශ්න වෙන්න පුළුවන් එක එක ප්‍රශ්න වෙන්න පුළුවන් ඒත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කවදාවත් ඇත්තෙම ප්‍රතිපත්ති පාවා දීලා වෙනත් පක්ෂවලට ගියේ නැහැ. මෙතුමාලා එදත් අදත් තමුන්නාසලා වෙනුවෙන් ඉන්නවා මිත්. එහෙනම් තමුන්නාසලා සියලු දෙනාම ඇත්තෙම එක්සත් ජාතික පක්ෂය තව තව ශක්තිමත් කරලා අපේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට ඔබ සියලු දෙනාම එකතු වෙලා අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ ගමන යමු කියමින් අද මට ආරාධනා කිරීම පිළිබඳව සියලුම සංවිධාන කණ්ඩායමට මගේ ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාටමත් එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.